සක්මන් භාවනාවේදී අපි දැකිය යුත්තේ කුමක්ද? කෙසේද යන්න කරුණාවෙන් විස්තර කර දෙන්න කියලා කියනවා. සක්මන් භාවනාවේදී දැකිය යුත්තේ කුමක්ද කියලා. මේක මේ විදිහට හිතමු. අපිට දැක්ක දකින්න ඕන දේවල් දැකිය යුතුයි. ඉතින් අපි හිතේ තියෙන මහා බරතෝයක්. ඒ වුණාට සක්මන් භාවනාව කරගෙන යනකොට පේන්නේ නම් තියෙනది. එහෙමනේ. දැන් අපි සක්මන් කරනවා. සක්මන් කරනකොට සක්මන් කරන්නේ මොකෙද? පාදේ. දැන් මේ පාද ඇත්තටම පාදයක් තිබූ පමණින් සක්මන් කරන්න බෑ. පාදය ඇවිල්ලා මේ ස්කන්ධ පහෙන් මොන ස්කන්ධයටද ආයේ රූපස්කන්ධයටයි. ඉතින් ඒක නිසා රූපස්කන්ධයේ පැත්තට අපි රූපස්කන්ධය උකොටාම නෙවෙයි ක්‍රියාත්මක වෙන කොටසකට විතරයි. වම් පාදයේ දකුණු පාදයේ පැත්තට හිත හරවාගෙන යොදාගෙන යොමු කරගෙන ඉන්නකොට රූපස්කන්ධයේ තිබෙන ටිකක් අපිට පේනවා. දැන් අපි කියවම දැකිය යුත්තේ කුමක්ද කියනකට වඩා පේන්නේ මොනවද කියලා හොඳයි නේද? පේන්නේ මොනවද තියෙනද? තියෙන්නේ මොනවද? රූප. පඨවි රූපය, ආපෝ රූපය, තේජෝ රූපය, වායු රූපය ඔය පේනවා. හැබැයි ඒව මුල් කරගෙන තව ඔතෙන්ට ඔය රූපයෙන්ම බෑ සක්මන් කරන්න. ඒ රූපය දිහා බලනකොට තව තියෙනවා ටිකක් සියුම් වුණාම ඇයි මේ රූප පාදයේ තිබෙන රූප මට මගේ හිතට දැනෙන්නේ? දැනෙන්නේ දැනෙන ගතිය හෙවත් හිත දැනගන්නා ස්වභාවය ඒ පාදයේ ගාවට හැරිලා තියෙන නිසායි. ඒ පාදයේ ළඟට එතකොට හිත තියෙනවා. හිතත් ඒ පාදය පටවේ ධාතුව පැත්තට හැරිලා පටවේ ධාතුව හිතට පේනවා. හිත පටවේ ධාතුව දැනගන්න. එහෙමනේ. වේදනාව පටවේ ධාතුව මොදද නරකද කියලා විඳිනවා. සංඥාව හරියට පටවේ ධාතුව වෙන් කරලා දෙනවා. ඉතින් මේ සකල මනා ටිකක් උතන තියෙනවා. සංඥාවත් ඔය පටවේ ධාතුවේ වැදලා තියෙනවා. වේදනාවත් ඔගේ තියෙනවා. සංස්කාර ස්වභාවයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඉතින් පටවේ ධාතුව විතරක් නෙවෙයි උතන තියෙන්නේ. පටවේ ධාතුවට යොමු වෙච්ච, පටවේ ධාතුවට හැරෙච්ච, නැඹුරු වෙච්ච යම්කිසි දෙයක් ඔගේ තියෙනවා. අපි සක්මන් භාවනාවේදී දැක බලාගන්නේ ඔය සම්පූර්ණ හරිය. හැබැයි ඉස්සර වෙලාවලක පේන්නේ නැහැ. මම මේ පින්වතුන්ට මේක හැබැයි දවල් කාලේ තමයි කියන්න උදේ කාලේ. මේ බත් කන හැටි කවුද මේ පින්වතුන්ට කිව්වේ? කාල් කන හැටි කියලා දුන්නේ කවුද? ජීවිතේ අම්මා සුවරු. හැබැයි අම්මා කියාපු විදිහට බත් කන්න ගිහිල්ලා සහ අම්මා තියාපු විදිහට අම්මා කියපු බත් කන්න ගිහිල්ලා අපිට විදර්ශනාව අහු වෙලා නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කියවු විදිහට තන බත් කන්න. ඒක විදිහට කන්න. මේ වචන දෙකක් තිබෙනවා. ඒ තමයි කනවා වළඳනවා. එකක් තමයි කනවා, අනිත් එක තමයි වළඳනවා. කන්නේ කොහොමද?
කනකොට කිසි පිළිවෙලක් නැහැ. ආහක බල බලා හිරව හිරව කතා දදා නේද? කතා කරනවා මාතෘකා මේකාකාර දේවල් දැනගන්නවා හිතරිනවා උරෝනවා නේද? සාරිකුත් නැහැ කියලා කියමු. දැන් ඔය කන වළඳනවා කියන්නේ වළඳනවා කියන්නේ ඔය ඔක්කොම නවත්තන කෑම පතට කෑම පිඟානට පාත්‍රයට හිත යොදාගෙන යොමාගෙන කරන වැඩේ අනුභව කරන වැඩේ අනන වැඩේ හපන වැඩේ ඔක්කොම දැකගෙන බලාගෙන කෑම කන ක්‍රියාවේ සකලවනාලු කුඩා ක්‍රියාවන් දකිමින් හිතමින් මෙනෙහි කරමින් හිතත් රූපය දැකගෙන අනුභව කරන එකට කියනවා වළඳනයි කියලා. ඕකයි වළඳනේකේ කණේකේ වෙනස. බුදුරජාණන් වහන්සේ අනුමත කරේ ඛණ්ඩද වළඳනද? අන්න ඒක නිසා අපි බුදුරජාණන් වහන්සේ කියුවේ ඒකයි මේ වැඩේ කරන්න. ඔය විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වළඳන්න කියලා කිව්වේ ඔක හේතුවක් තියෙනවා. ඔය කෑමවල තිබෙනවා ඇතුළත මේක මේ ප්‍රෙස් කරලා බලන්න මේ කෑමවල තියෙනවා හොදි නැතුව හපනකොට හැපිල හැපිල කිරි රාක් වෙනවා පිටි රාක් වෙනවා. හැබැයි අපි හොදි දාලා බත් කෑවම හොදියේ තියෙන ලුණු රහ අර ටික යට කරලා දානවා. මොකද ගොඩාක් හපන්න බලන හැපුවන් පස්සේ අමුතු කිරි රහක් මැටි රහක් අරකම් මේකක් ඔක්කොම ඒ ඔක්කොම තියෙනවා. ඒක මතුවෙන්නේ ওই වැඩේ ගොඩ කරාමයි. ඔකම කියන්න හේතුව අර පාදයට මේ හිත හරවගෙන හිටියම ඉස්සර වෙලාම අහුවෙන්නේ ලොකු උඩ තියෙන ඒවා. පඩවි ගතිය, රත්නි ගතිය, කරකස, දරදඬු, ගුරුස් ගතිය. ඒක ස්වභාවය. කටට බත් ටිකක් දාගත්තාන් පස්සේ රසද දැනෙන්නේ නැත්නම් මේ ඒකේ තියෙන ගුරුස් ගතියද? මඤ්ඤකෝ කියලා කටට දාගත්තොත් එහෙම ඒකේ තියෙන හයිය ගතියනේ. ඉතින් ගොඩක්ම ෆයිට් එකක් දෙන්න ඕනේ ඒක රඳවගෙන හෙට්ටු හෙට්ට තලා ගන්නනේ නේද? එතකොට හයිය ගතිය ලොකු ගතිය නේද හිතට දැනෙන්නේ. ඒක හැපුවෙන් පස්සේ තමයි ඒකේ අස්සේ තිබෙන රස ගතිය එන්නේ එළියට. ඒ වගේ තමයි සක්මන් භාවනාව කරන්න ගියාම ඕලාරික ආරම්මණය, දරදඬු, කරකස, ගොරෝසු ඒ වගේම පැහැදිලි ආරම්මණය හිතට අහු වෙනවා. අතාරින්න හොඳ නැහැ. ඔගේ තව ටිකක් තියෙනවා කියස්සේ. ඒ ටික එනකල්ම ඔක මෙනෙහි කර කර ওই වැඩේ කර කර සක්මන් හොඳට කරන්න ඕනේ. ඔය පඨවි තේජෝ වායෝ විතරක් නෙවෙයි උතන තියෙන්නේ. ඕක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඔගේ තව තියෙනවා රස මොසු දේව. හොඳ රහක් තියෙනවා. ඉතින් ඔය නාම ධර්ම ටික චේතනාව ස්පර්ශය විඥාණය ඊළඟට ඔය සකලමනා නාම ධර්මයෝම ඔහි තියෙනවා. දැන් මේම යන්න පුළුවන්. මේ නෙමේ කෝලකය. මේ කොලකය ඇල්ලුවාම මේ පින්තුරු පේනවද? මේ කොලේ කඩදාසිය පේනවා. එතකොට ඇයි මේ කඩදාසිය පේන්නේ? ආලෝකය නිසා. මේ ලයිට් එක හින්දා නෙවෙයි නේද? මේක ලයිට් එක හින්දා. මේක ලයිට් දැන් මම මෙහෙම අල්ලගෙන ඉඳද්දී ලයිට් ඔෆ් කරපුවාම පේනවද? එතකොට ලයිට් එකෙන් තේ ලයිට් එකේ උපකාරය නේ මේක පේන්නේ. ඇහැට දැනෙන වර්ණය තමයි. නමුත් ලයිට් එක උදව් වෙනවනේ. දැන් මේ කොලකැල මෙහෙම පේනකොට මේ ලයිට් එළිය මේකට වැදිරද තියෙන්නේ? ලයිට් එළිය මේකට වැදිරද තියෙන්නේ නේද? ලයිට් එළිය මේකට වැදිරලා තිබුණාට ලයිට් එළිය පේනවද? කොළේ පේනවා, වටපිටාවේ දේවල් ටික පේනවා. අර කොළේ පේනවා වගේ පැහැදිලි විදිහට ලයිට් එළිය පේන්නේ නැහැ. හැබැයි ලයිට් එළිය නැති නෑ. තියෙනවා. ලයිට් එළිය තියෙනවා. ඒ වගේ ආරම්මණයකට හිත යොදවම ආරම්මණය බලන ආරම්මණය දැකගෙන බලාගෙන ඉන්නා වූ නාම ධර්මයේ හිවත් දැනගන්නා වූ හිත හොඳට ඒකට තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ අපිට හැම වෙලෙම පේන්නේ කොහිත නැහැ. කොහිත? හිත තියෙන හින්දා තමයි ඒක දැනෙන්නේ.
මේ හිත කියන එක මේ ආලෝකයේ වගේ පුදුමම විදිහේ සියුම් දෙයක්. මොකද හිත කියලා කියන්නේ දැනගන්නා ගතියදී දැනගන්නා ස්වභාවයට තමයි හිත කියලා කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඒක නිසා දැනගන්නා ගතිය එතෙන්ද නිකන් අවුව පෑවුවා වගේ ආලෝකයේ වැටුණා වගේ තියෙන තාක්කල් එතන තියෙන පටවි ගතියක් දරදඬු කලකස ගොරෝසු රළු මුතු ගතිය ඔක්කොම පේනවා. තවත් තියෙන චලන ගතිය රොමෙන් පේනවා. තේරෙනවා? ඒක අන්න ඒ වගේ තේරුම් ගන්නේ.